නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාලට අරන් එන්න හිතුවේ. මම කලින් දවසක් කිව්වා මම අසනීපෙන් ඉන්නේ කිව්වහම ඔයාලගෙත් ගොඩාක් අයට මේ අසනීප තත්ත්වෙ තියෙනවා කියලා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා මම බෙහෙත් ගන්න කොහෙන්ද කියලා කියන්න කියලා. ඉතින් මම මුලින්ම කියන්නම්කෝ මගේ අතේ මෙන්න මේ මැණික් කඩුව හරියේ ඉඳලා ඇඟිලි වලට යනකම් හිරි වැටිලා වගේ දැනෙනවා. ඒ වගේම අමුතු සියුම් වේදනාවක් දැනෙනවා. මෙන්න මේ මම පෙන්නන හරියේ තමා ටිකක් වේදනාවක් වගේ දැනෙනවා. මේ වගේ ඇඟිලි නවනකොට නිගාරිනකොට මේ මේ පෙන්නන හරියේ රිදෙනවා. ඒ වගේම තමයි රෑට අත හිරි වැටිලා. ගොඩක් දවස් වලට මම හිතුවේ මගේ අත මට මේ අට වෙන නිසා හිරි වැටිලා වෙන්නේ නැති කියලා. පස්සේ තමා මට තේරුණේ ඒක අසනීප තත්ත්වයක් කියලා. පොල් මිරි කනකොට ඒ වගේම ඉදල කොස්ස ඒ වගේ දයක් අල්ලනකොට ගොඩක් වෙලාවට හිරි වැටලා කියලා දැනෙනවා. අත ඉතින් පාතට දාලා ටිකක් ගසලා කරලා තමා වැඩ කරන්නේ. ඉතින් අන්න එකට විසඳුම විදියට මම මුලින්ම ගොඩක් දවස් ඉංග්‍රීසි බෙහෙත් ගත්තා. කීක තැන් වලින් ගත්තා. චැනල් කරා හොස්පිටල් වලට ගියා. ප්‍රයිවට් තැන් වල ගත්තා. ওই විදියට ගොඩක් තැන් වලින් කිව්වේ අත ඔපරේෂන් කරන්න වෙනවා කියලා. ඉතින් අන්තිමට සිංහල බෙහෙත් වලටත් තැන් දෙක තුනකටම ගියා. ඒ තැන් වලනොත් ප්‍රතිඵලයක් නැති නිසා තමයි මම මේ අද ඔයාලට පෙන්වන්න තැනට ගියේ. ඇත්තටම මෙතනින් මට ලොකු ගුණයක් තියෙන නිසා තමයි ඔයාලත් එක්ක මේ විදියට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න හිතුනේ. ඒ වගේම තමයි අපි ගොඩාක් තැන්වල සල්ලි වියදම් කරලා එහෙම ගන්න බෙහෙත් අපිට හරිම අගේ. ඒ වුණාට මම අද ඔයාලට මේ පෙන්වන තැන 1 රුපියලක්වත් අපෙන් වියදම් වෙන්නේ නැහැ. මේක රජයේ රෝහලක් විදියට තමයි පවත්වාගෙන යන්නේ. මම මේ දැන් ඉන්නේ පිටිගල ටවුන් එකේ. ඉතින් ඔයාලා මතුගම පැත්තෙන් එනවනම් පැලවත්තට ඇවිල්ලා පැලවත්තෙන් පිටිගල පාරේ පිටිගල ටවුන් එකට ඇවිල්ලා පිටිගල ටවුන් එක පහු කරලා එනකොට තියෙනවා මහපලගම පාර කියලා පාරක්. කියන්නේ මහපලගම ප්‍රධාන පාර තමයි ඒ පාර. ඉතින් අපි එතනින් තමයි හැරෙන්න ඕන මතුගම පැත්තෙන් එනවනම්. ඒ වගේම ඔයාලට එල්පිටිය පැත්තෙන් එන්නත් පුළුවන්. ඒ එනකොටත් එල්පිටියෙන් ඇවිල්ලා පිටිගල ටවුන් එකට මෙහෑන් මාපලගම මේ පාර හම්බ වෙනවා. ඉතින් එතනින් හැරිලා ඔයාලට යන්න පුළුවන්. ඔයාලට මම පෙන්නන්නම් ඉස්සරහා දැන් මේ පාර අපි හැරෙන්නේ කොතනින්ද කියලා. මෙන්න මේ මම පෙන්නන තැනින් තමයි හැරෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ පන්සල හම්බ වෙනවා. එතනින් හැරුණාට පස්සේ රතනමෝලි පිරිවෙන ඊට පස්සේ ආයි ටිකක් දුර එනකොට ගොඩක් නෙමෙයි පොඩ්ඩ දුරක් එනකොට හම්බෙනවා මෙන්න මේ පාසල ඉනිපලේගොඩ මහාවිද්‍යාලය. අපි මෙතනත් පහු කරලා එන්න ඕන. පිටිගල අර අපි පෙන්නපු මාපලගම් පාරට හැරෙන එතන ඉඳලා කිලෝමීටර් 1.5ක් 2ක් විතර වගේ ඇතුළට එන්න ඕන මම මේ පෙන්නන තැනට. ඉතින් ඔයාලට මට හිතෙනවා පාර හොයාගන්න අමාරු වෙන එකක් නෑ, ගොඩක් පහසු වෙයි. ඉතින් මේ විදියට අපි ඉස්සරහට යනකොට අපිට ආයි මෙතනදී හම් වෙනවා බුදු පිළිමයක්. මෙතනත් පහු කරලා යන්න ඕන. ඉතින් මම ඔයාලට මෙතන ගැන ටිකක් විස්තර කියන්නම්. මෙතන රජයේ රෝහලක් විදියට තමයි පවත්වාගෙන යන්නේ. අපෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ. ඒ වගේම තමයි නිවාසික රෝගීන්ටත් මෙතන පහසුකම් තියෙනවා. දැනගන්න ලැබුණේ වාට සංකීර්ණ දෙකක් තියෙනවා කියලා. ඒ වගේම තමයි මම දවස් 5ක් විතර මෙතෙන්ට දැන් ගිහින් තියෙනවා ප්‍රතිකාර ගන්න. වෛද්‍යවරු ඒ වගේම කාර්ය මණ්ඩලය හරිම සුහදශීලී. මෙන්න මෙතන තමයි තැන ඔයාලට පේනවා ඇති ග්‍රාමීය ආයුර්වේද රෝහල පිටිගල. ඉතින් ඇත්තටම අපි ඉංග්‍රීසි බෙහෙත් වලින් සුව කරන්න බැහැයි කියන ලෙඩ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට ඇත්තටම සුව කරන්න පුළුවන් කියලා හිතුණා මෙතෙන්ට ආවට පස්සේ. ওই උඩින් පේන්නේ මේ නිවාසික රෝගීන් ප්‍රතිකාර ලබන තැන. මෙනි මේ කොළපාටින් පේන තැන තමයි අපිට ප්‍රතිකාර කරන තැන. බාහිර රෝගී අංශය මෙතන ගොඩාක් ලොකු කාර්යභාරයක් වෙනවා. අපිට මෙතනින් තුන්රුණිකුත් කරන
ස්ථානයෙන් දෙන තුඬුව අපි ඊගාව දවසේ අරගෙනකොට අරගෙන ඉන්න ඕන පරිස්සම් කරලා එතකොට අපිට කලින් දවසේ බෙහෙත් දීපේවත් බලලා ඒ රෝග ලක්ෂණ බලලා තමයි අපිට එයින් එහාට ප්‍රතිකාර කරන්නේ. ඉතින් මම දැන් මාසෙ එකමාරක විතර වෙලේ ඉඳලා මෙතෙන්ට එනවා යනවා. මම දැකලා තියෙන ගොඩාක් තරුණ අයත් මෙතෙන්ට ඇවිල්ලා බෙහෙත් අරගෙන යනවා. ඉතින් මම ගොඩාක් ලොකුවට එතන වීඩියෝ කරන්න ගියේ නැහැ. මොකද ඒක එයාලටත් බාධාවක්. ඒ වගේ තමයි අපි අවසර නොගෙන එහෙම වීඩියෝ කරන එක වැරදි නිසා මම තව කෙනෙක්ට වටී කියලා හිතෙන හින්දා ඒ වගේ පොන්චි වීඩියෝ එකක් අරගත්තේ ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා. අපි බෙහෙත් අරගෙන දැන් ආපහු ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගොඩාක් දවස් ඉඳන් ගොඩක් වේදනාවෙන් තමයි හිටියේ මේ අත නිසා. ඒ වුණාට දැන් මට ලොකු සහනයක් දැනෙනවා මෙතනින් බෙහෙත් කරන්න ගත්තට පස්සේ. මම ඔයාලට ගෙදර ගිහින් පෙන්නන්නම් මොනවද මට හම්බෙච්ච බෙහෙත් වර්ග කියලා. ඒ වගේම තමයි අතට විතරක් නෙමෙයි මගෙන් අහලා මේ වගේ දේවල් තියෙනව නේද, මේ වගේ ප්‍රශ්න තියෙනව නේද කියලා අහලා තව ගොඩක් බෙහෙත් ජාති දුන්නා. ඉතින් ඇත්තටම ඇඟ නිමෙන බෙහෙත් ජාති තමයි සිංහල බෙහෙත්වල තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මට හම්බුනේ. ඒ මම පෙන්නේ ඔයාලට අරිෂ්ඨ බෝතලයක්. ඒ වගේම තමයි හිසේ කැක්කුම් වලට ඒ වගේ දේවල් වලට මිනිමි වගේ තෙල් වර්ග දෙනවා. ඊට පස්සේ මට මෙන්න මේ වගේ කුඩු වර්ගයක් දුන්නා. එළඟි තෙල් මිශ්‍ර කළා අතේ තව තීනවා එකට අත තවන්න තවල තෙල් වර්ග ගාලා මේ කුඩු බැඳන් ඉන්න කියලා. ඒ වගේම තමයි මම පෙන්න පණිත් පැකට් එක මට උණු වතුරෙන් බොන්න දුන්නා. ඒ වගේම මේ වගේ ගුලි ජාති මේවා බොන්න තියෙන්නේ විවිධ අපි හොයාගන්න ඒ වගේම තඹ ගන්න දේවල් වලින්. මම ඒවත් ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි හම්බුනේ. මේ තියෙන්නේ කල්ක එකක්. මට මේ අතටම විතරක් නෙමෙයි තව පුංචි පුංචි අසනීප ගති ඒ වගේම ඇඟ උෂ්ණ ගති වලට ඒ වෛද්‍යවරු අහලා දීපු බෙහෙත් ජාති ඇත්තටම ගොඩාක් ගුණයි. වෙන්දට වඩා ඇඟ හරි සැහැල්ලුවක් දැනෙනවා. මේ තියෙන්නේ අපිට ඒ විදිහට හොයාගන්න දෙන බෙහෙත් වර්ග. ඒ කියන්නේ කොත්තමල්ලි වතුර, නෙල්ලි, රසකිඳ ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට ආයුර්වේද බෙහෙත් බඩු තියෙන කඩවලින් ගන්න පුළුවන්. සිංහල බෙහෙත් බඩු තියෙන කඩවලින්. ඉතින් විවිධ කොළ ජාති හොයලා ඒවා කොටලා එහෙම කරලා තවන්න මේ තෙල් දෙන තෙල් ජාති ගන්න. ඒ වගේම දවසක් දෙකක් පත්තුව බැනන් ඉන්න. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්කම තියෙන ඕන සිංහල බෙහෙත් කරද්දී. පොඩ්ඩක් අමාරුයි. අමාරු නැට ඇත්තටම ගොඩාක් ගුණදායක නම් ගොඩ කාලයක් විඳවන්න ඕනෙත් නැත්නම් ඒක ගොඩාක් හොඳයි නේ, වටිනවනේ. ඉතින් වටිනම දේ තමයි ඔපරේෂන් කරන්න කියපු ලෙඩක් මේ වගේ දේශීය වෛද්‍ය ක්‍රමෙන් හොඳ කරගන්න පුළුවන් නම් අපේ අතපය කපන්න නැතුව ඒක කොච්චර දෙයක්ද නේද. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට මේ තැන්ට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න. ඔයාලා ගොඩාක් දෙනෙක්ගේ ඉල්ලීම මත තමයි මම මේ වීඩියෝ එක එකතු කරන්න හිතුවේ. අනිත් එක මේ අත හිරිවැටෙන ලෙඩේ මම හොයලා බැලුවා ගොඩාක් අයට තියෙන ලෙඩක්. ඉතින් ඔපරේෂන් එකකට යනවට වඩා බෙහෙත් බීලා ඇඟට හානියක් නැති මේ වගේ බෙහෙත් වර්ග වලින් හොඳ කරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්නේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එකක් තව කෙනෙක්ට වටිනවාමයි. තව මේ රෝගයේ තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක දැකලා ප්‍රතිකාර ගන්න මෙතෙන්ට ගිහිලා එයා සුව වෙනවා නම් ඒ පින අපිට අනිවාර්යෙන්ම බලපානවා. ඔයාට පුළුවන් නම් ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ කමෙන්ට් එක මේ වීඩියෝ එක පාතින් එකතු කරන්නත් අමතක කරන්න එපා. තවමත් මගේ පුංචි channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද වෙනස් වීඩියෝ එකක් ගෙනාවට මගේ මීට කලින් වීඩියෝ ගොඩාක් තියෙන ඔයාලට බලන්න වටින දේවල් තියෙන. ඉතින් ඒ වීඩියෝත් බලලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.